දක්වනවා කියලා කොමන්ත්‍රයක් තියෙනවා දේශපාලන කොමන්ත්‍ර මේක ආණ්ඩුව අනුග්‍රහය ඇතුව ආණ්ඩුවේ ඇතුව නදන කියලා තවදරවත් කොහොමද අන්තිමට එකතු වෙන්නේ ආණ්ඩුවත් එක්කද නැහැ අපි එහෙම තීරණයකට තමයි ඇවිල්ලා නැහැ මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයා වෙනුවෙන් ගත යුතු හරි තීරණ අපි ගන්නවා කිසිම හදිසියක් නැහැ මොකක්ද කියන්නේ අපි සාමාන්‍ය පරිදි පක්ෂ බඩ කඩේ උපස්ථ කරගෙන යනවා ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඩයක් සභාවට රැස් වෙන්නේ නැතුව නීත්‍ය අනුකූලයි නීත්‍ය අනුකූලයි කවුද මේක දෙන්නේ අද විධායක සභාවට ආයුතු සියලුම දෙනාම එන්නේ සංවිධාන දෙනීම කොහෙන්ද දැන් එහෙමත් එන්නේ නැද්ද මොකද ඔබතුමාත් මේ කාලෙකම මෙතන ආවේ නේ නෑ මම මේ මොකද වෙන්නේ කියලා බලන්නේ ඒ කියන්නේ ඔබතුමා ඉවත් වුණානේ නෑ 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 ඉවත් වෙලා නෑ ඔය ලංකාවේ පස්සේ ඉන්නවා මොකද කියලා නෝ ඔබතුමාද කම්කම් කරන්න ආන්න ඕනද එහෙමද ආසන්නව පස්සේ හේතු කරන්න අංකල් කොහෙද මොලේ නරක් වෙච්ච කට්ටිය විවිධ දේවල් කියනවා යන යන නඩු පරාදායි දඩ ගහනවා ඉතින් අද මේ සිද්ධිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරනකොට මම ෂණිකව තමයි මටත් මේක දැනගන්න ලැබුණේ මම මගේ පාර්ලිමේන්තු ඉතිහාසයේ අවුරුදු 30ක් වෙනවා මම කවදාවත් දැක්කේ නැහැ අධිකරණ අමාත්‍යවරයෙක් මේ වගේ තමන් බාරව ඉන්න අධිකරණ ශේෂ්ත්‍රයේ විවේචනය කරලා කතා කරනවා ඉතමත් මම හිතන්නේ සුසු නැති දෙයක් ඒ වගේම තමයි දයාසිරි ජයසේකර ඉදිරිපත් කර තර්කෙත් මේක සම්පූර්ණ අපිට පෙන්න වෛරයෙන් ක්‍රෝධයෙන් තමයි දයාසිරි මේ කණ්ඩායම කතා කරේ ඒ කියන්නේ තමන් දාන නඩු තමන්ට ඕන ප්‍රතිඵලය ගන්න බැරි වුණාම නඩු පරදිනකොට මේ විදියට කතා කරන්න ගත්තොත් ඊට පස්සේ පාර්ලිමේන්තුවට බයේ නම් අධිකරණවල කටයුතු කරන්න සිද්ධ වෙන්නේ සාධිනත්වේ නැති වෙන ඕන නිසා මං හිතන්නේ නැහැ මේ රටේ අධිකරණවල ඉන්න උගත් නඩුකාරතුමන්ලා මේ තර්ජනවලට බයේ ඒ අයට යටත් වෙලා තීන්දු ලබා දෙයි කියලා සාධිනව තීන්දු ලබා දෙන්නේ මේකක්වත් මේක හරි පැහැදිලි අපේ ව්‍යවස්ථාව අනුව තමයි ඔක්කොම තීන්දු දීලා තියෙන්නේ මේ එකක්වත් උසාවි යන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් අට පාස් කෙනෙක් මේ ව්‍යවස්ථාව බැලුවත් පේනවා මේකේ මේ බලාපොරොත්තු වෙන දේවල් මේගොල්ලන්ට ගන්න බෑ කියන එක පක්ෂයේ සමාජිකයෙක් නොවන කෙනෙකුට තනතුරු වල ඉන්න බෑ තනතුරු වලට එන්න බෑ ඊපස්සේ වෙන බලවේගයක් තියෙනවා බලවේගයක් කවුද ඉතින් දැන් මෛත්‍රීපාල මහත්තයත් නිකන් තුඩු ගැල්ලක් විතරනේ අර පුච්ච කියලා ගා ගන්නවායි කිව්ව වගේ දෙයක් නේ දැන් මෛත්‍රීපාල මහත්තයා කියන්නේ විපක්ෂේ ඉන්න ඕනේ කියලා ඒ කණ්ඩායම දැන් අධිකරණයටත් එහෙම මේ කතාවක් කියලා වෙලා හෙට දිහාට ඒක දන්නේ නැනේ මම යනවා ඇමතිකම දාලා කියලා එහෙම ආවොත් එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔ අපි යනවද නැද්ද කියන එක ඒ අයගේ මතයනේ මෛත්‍රී විජේදාස සම්දානද සුබපත් ඕ මෛත්‍රී මෛත්‍රී ඔක්කොමෙන් දෙව්වා අපි හිතුවේ නෑ විජේදාස රාජපක්ෂ මහත්තයාත් අන්දන්න පුළුවන් මේ කියලා නම්බර් එකට ඇන් දෙව්වා අද විජේදාස රාජපක්ෂ මහත්තයා නමක් තිබුණා නම් මෛත්‍රීපාල සිසේන මහත්තයත් එක්ක ගිහිල්ලා ඒ නමත් නැති කරගත්තුවේ කිලිටි කරගත්තුවේ විතරයි කරගත්තා